ඔබවහන්සේගේ අර මරණය කියන මරණය කියන එකත් සිතුවිල්ලක් කියන ඒ ධර්ම දේශනාව මම ශ්‍රවණය කරා ස්වාමීන් වහන්ස. දැන් මේ මරණය කියන එක අපි දන්නවා, මේ මම අපි හරියට වාට්ටුවලදී අත්දකින එකක් තමයි මේ මහා බිහිසුණු අත්දැකීමක්. ගිනිගෙන මැරෙන්නේ ගොඩක් අය, මේ ගිහි විතරක් නේ පැවිදි අය. ඉතින් ස්වාමීන් වහන්සේ මෙතෙන්දී අර මේ භෞතිකව විඳින, ෆිසිකලි විඳින වේදනා තියෙනවා, බය තියෙනවා, ඒවා මම හිතන්නේ සංකල්ප ගොඩක් ඇවිල්ලා ඇති වෙන ඒවා වෙන්න පුළුවන්. නමුත් ස්වාමීන් වහන්සේ අපි කොහොමද ඒ වගේ දැන් අවබෝධයෙන් ඉන්නවනම් දැන් ඔබවහන්සේ පහදා දෙන පරිදි අපි දැන් මේ අපි හිතමු මේ ලෝකය ශූන්‍යයි කියලා අපි ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නවා නම්, එතකොට මෙතන මේ දෘෂ්ටි මේම මෙවැනි මෙවැනි දෘෂ්ටි තියෙනවා, අපි ඒවා ප්‍රහාණය කරගන්න ඕනේ, මේ මේ මෙතනයි වෙන්නේ. එතකොට මේ චිත කියන එක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා නම් ඒක අපි අර ඒක අවබෝධ කරගන්නවා නම් මේ රූපයක් එහෙම නැත්නම් ශබ්දයක් එහෙම මේ අපි ඒක කොහොමද මනස ක්‍රියාත්මක කරන හැටි අවබෝධ කරගත්තම ස්වාමීන් වහන්සේ ඉතින් මරණයේදී අපි කොහොමද අපි කාරුත් මරණ හන්ද මම මේ අහන්නේ ස්වාමීන් වහන්සේක මරණයේදී කොහොමද අද මේ අපි ඒක මුණ දෙන්නේ? මට පොඩ්ඩක් වහන්සේ ටිකක් පහදා දෙනවා. කොහොම සරලයි, මැරෙන්න කලින් මැරෙන්න නැති. ඔකේ ස්වාමීන් වහන්සේ මේ තියාර හැම මොහොතකම මොහොතක් මොහොතක් ගානේ මැරෙන එකක් ඔබ වහන්සේ ධර්මදේශනාවක පැහැදිලි කරා. නමුත් අපි කායිකව ෆිසිකලි සම්මුතියෙන් මැරෙන එක මේ සංකල්පයක් වුණාට ඒ වෙලාවේදී ෆිසිකලි මරණයක් යම් කායික මරණයක් සිද්ධ මේ සිරුර දාල යන අවස්ථාවදී අන්න එතෙන්දී කොහොමද අපි ඒකට මුහුණ දෙන්න ස්වාමින් වහන්සේ? ඒකටයි මුහුණ දෙන්න දැන් මම කල්පනා කරා. සමින්නාත මට හරියට පැහැදිලිව ඇහුන්නේ නැහැ. දැන් මෙහෙම ගන්නකෝ. හරිද? ඔබ වද වෙන්න ඕනි ජීවත් වීම ගැනද මරණය ගැනද? සමින්නාත මට හරියට පැහැදිලි නැහැ. මේ ලයින් එක හරියට පැහැදිලි නැහැ. ඔබ වද වෙන්න ඕනි ජීවත් වීම ගැනද මරණය ගැනද? සමින්නාත මෙහෙමයි තින්. අපිට යම් කිසි ධර්ම අවබෝධයක් තියෙන නිසා මේ නිවන කියන ඇත්තටම නිවන කියන එකත් සංකල්පයක් හැටියට ඇවිල්ලා තියෙන නිසා මේ තියෙන මේවා මෙහා කරලා මැරෙන යම් කිසි කායිකව මැරෙන දවසක නිවන කියන එක සාක්ෂාත් මට අවබෝධ කරගන්න කියන මතයකින් අපි මේ ඉන්නේ. ඉතින් ඇත්තටම මේ කියන මතයත් නැති වෙන්න ඕනේ එහෙම කියනවනම්. නමුත් මට එතන හරියට පැහැදිලි නැති නිසා තමයි ස්වාමීන් වහන්සේ ආන්නේ. මම ගන්නකෝ බොහොම සරලව ගන්නකෝ. අපි සරලව ගන්න ඕනේ නේද? මෙහෙම ගන්නකෝ. ඒ සරලව අතිශය සරලව ගන්න ඕනේ. හරිද? ඔව්. පළවෙනි එක තමයි මේක මේ ශුන්්‍යතාවී කියලා මේ අන්තගාමී වීම නේද? හරිද? මේක ඉස්සෙල්ලා සරලව ගන්න ඕනේ මෙන්න මේ. ඉස්සෙල්ලා බලන්න ඕනේ අපිට තියෙන මානසික ප්‍රශ්න මොනවාද? ඇත්තටම තියෙන ප්‍රශ්න මොනවාද? දැන් අපි තුම අපේ ලෙඩක් තියෙනවා කියලා. හරිද? ලෙඩක් තියලා ඒක ඔක්කේ නිසා වේදනාවක් දැනෙනවා. එතකොට අර අපි අර තියන්නේ ওই සමහර අන්තගාමී ඒවා මෙලෙඩ වලට බෙහෙත් ගන්නෙ නැහැ මුකුත් නැහැ කියලා අර ඉන්නේ එහෙම එහෙම එකක් නෙමෙයි. හරිද? ඉතින් අපි බලන්න ඕනේ මේක මානසික ප්‍රශ්නේ මොකක්ද? උදාහරණයක් විදියට මම මැරෙයිද මම මැරෙයිද මං කොයිලා මැරෙයිද දන්නේ නැහැ මැරෙයිද දන්නේ නැහැ මැරෙයිද දන්නේ නැහැ කියලා හිතන් ඉන්න එක මානසික ප්‍රශ්නයක් නේ. හරිද? එතකොට මං කොහේ හරි ලෙඩ වේද දන්නේ නැහැ ලෙඩ වේද දන්නේ නැහැ ලෙඩ වේද දන්නේ නැහැ කියලා හිත හිතයින එක මානසික ප්‍රශ්නයක් නේ. හරිද? එතකොට ඒක මානසික ප්‍රශ්නයක්. එතකොට මේ මානසික ප්‍රශ්නේ හරියට වෙන් කරගන්න. එතකොට තමයි ඉස්සෙල්ලා වෙන් කරගන්න ඕනේ මානසික ප්‍රශ්න ටික වෙනම වෙන් කරගන්න. ඊළඟට ශාරීරික ප්‍රශ්න. හරිද? එතකොට ශාරීරික ප්‍රශ්නයක් දැන් ඔබට නැත්තම් ඉතින් ඒකට හුක් කරන්න ඕනේ නෑනේ. හැබැයි දැන් ශාරීරික ප්‍රශ්නයක් වෙන වේදනාවක් තියෙනවා. එතකොට වේදනාවට වේදනාවක් තියෙනවා නම් එහෙම සාධිත ප්‍රශ්න තිබල වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාවට ගැළපෙන ප්‍රතිකර්මයක් කරනවා. හරිද?
ඊළඟට ඒක ප්‍රතිකර්මයක් කරන්න බැරිම ප්‍රතිකර්මයක් කරන්න බැරි බව අපි දැනගන්නවා. එච්චර එක අපි පිළිගන්න. ඔව්. දැන් ප්‍රතිකර්මයක් කරන්න අපි දැන් මෙහෙම අපිට ප්‍රශ්නයක් තියෙනවා විසඳන්න බැරි. විසඳන්න බැරි ප්‍රශ්නයකට ඇයි අපි කරදර වෙන්නේ කලබල වෙන්නේ? ඇයි අපගේ ශක්තිය නාස්ති කරන්නේ? එතකොට විසඳන්න බැරි ප්‍රශ්නයකට කලබල වෙන එක මයික මානසික ප්‍රශ්න. ඒ කොටස ආයෙත් මානසික ප්‍රශ්නයකට. ඔව් ඇත්තට මේ කියන්නේ මේ දැන් අවසන් අපි ජීවිතය අවසන් කරනකොට සම්මතය හැටියේ ජීවිතය අවසන් කරනකොට ස්වාමීන් වහන්සේ වේදනාව ගොඩක් දැනෙනවා. ඒ වේදනාව ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. මම නම් කියන්නේ අශෝක ඔයා කලබල වෙන්න ඕනේ මරණය ගැන නෙමෙයි. ඔයා කලබල වෙන්න ඕනේ ඔයා දැන් මේ මොහොතේ. එහෙම නැත්නම් අද දවසේ ඔයා හොඳින් ජීවත් වුණාද කියලා කියන විතර. හෙට හැරුණොත් අපි හෙට ගැන බලමු. ස්වාමීන් වහන්සේ එතකොට මොකද්ද හොඳින් ජීවත් වුණා කියලා කියන්නේ? අනික ස්වාමීන් වහන්සේ මේ හොඳින් ජීවත් වෙනවා කියන්නේ ඔයා අද දවසේ. කියන්නේ ඔයා අද දවසේ හෙට දවස් දැන් හොඳින් ජීවත් වෙනවා කියන්නේ මේක. ඔයා අද දවස ඇතුළතදී හෙට මම මැරෙයිද දන්නේ නැහැ ඊළඟ අවුරුද්දේ මොනවා වෙයිද දන්නේ නැහැ කියලා ඔයා අද දවස නාස්ති කරගන්නව නම් ආපු නැති හෙට දවසක් වෙන්නේ. ඔයා හොඳින් ජීවත් වුණා නරකින් ජීවත් වුණා කියලා බලන්න. ඔව් පැහැදිලි ස්වාමීන් වහන්සේ.